එක්තීරියක් එක් මාවතක් ජාත්‍යන්තර සමුළුවට සමගාමීව යෙපස්වරුවේ චීන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉහළ පෙළේ සම්මන්ත්‍රණයක් පැවැත්වුණා. ස්වාභාවික සුසංයෝගයේ වෙනුවෙන් හරිත සේද මාවත යනුවෙනුයි මෙම සම්මන්ත්‍රණය නම් කර තිබුණේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහද මෙම අවස්ථාවට එක් වුණා. එහිදී සම්මන්ත්‍රණයේ අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ අනාගත දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත් වූ මුහුණ දීමට ඝර්ම කලාපීය රටවල් කේන්ද්‍ර කරගනිමින් විශේෂ වැඩපිළිවෙලක් දියත් කළ යුතු බවයි. ලෝකයට ආවේණික ශාක ප්‍රභේදයන්ගෙන් 80% හා සමස්ත කොරල් සහ කඩලාන වලින් 50% පමණ පිහිටා ඇත්තේ ඝර්ම කලාපය තුළ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. මෙම තත්ත්වය පසුබිම් කරගෙන දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමේ ප්‍රයත්නයේ ශ්‍රී ලංකාව යෙදී සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළා. ලෝකයේ මුහුණ දෙන ප්‍රධාන භූගෝලීය ත්‍රිත්ව අර්බුදයන්සේ සැලකෙන දේශගුණ විපර්යාස, පරිසර දූෂණය සහ ජෛව විවිධත්ව විනාශය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමේ අරමුණ ඇතිව ඊට අදාළ පර්යේෂණ සිදු කිරීම සහ ආරක්ෂණ පියවර ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා. දේශගුණ විපර්යාසවලට එරෙහි සටනට ප්‍රධාන බාධාවක් වී ඇත්තේ ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ආර්ථික අර්බුදය බවයි ජනාධිපතිවරයාගේ අදහස වුණේ. මුළු මහත් විශ්ව ප්‍රජාවම එකට එක් වී මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම වඩාත් යෝග්‍ය ක්‍රමවේදය බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් ඔහු යෝජනා තුනක්ද ඉදිරිපත් කර තිබෙනවා. පළමුවෙන්න අඩු ආදායම් ලබන රටවලට ණය සහන ලබා දීමයි. දෙවැන්න වැඩි ආදායම් රටවලට සහනදායි පදනම මත ණය ලබා ගැනීමේ අවකාශ සැලසීමයි. තුන්වැන්න ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඇතුළු වෙනත් බහුපාර්ශ්වීය සංවිධාන ඔස්සේ අමතර අරමුදල් සැපයීමයි. චීන මහජන සමූහාණ්ඩුවේ උපජනාධිපති හාං ෂෙන්, එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් සහ රටවල් රැසක රාජ්‍ය නායකයින් මෙම අවස්ථාවට එක් වුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.